සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ ඉන්සයිඩ් සිනමා YouTube channel එකට. අද අපි ඔයාලට අරගෙන අවිල්ල තියෙනවා සුපිරිම ඇක්ෂන් ත්‍රිලර් ෆිල්ම් එකක්. ආම්බෙන් ලැබුණු ඊමේල් පරිවිඩයක් නිසා කෝටිපතිණියක් බවට පත්වුණු තරුණියක් වටා තමයි මේ ෆිල්ම් එකේ කතාව දිගහැරෙන්නේ. එහෙනම් බලමු ෆිල්ම් එකේ කතාව මොනවා එකක්ද කියලා. අභි කියලා තරුණියක් ඉන්නවා. එයා එයාගේ යාළුවොත් එක්ක අපාර්ට්මන්ට් එක තමයි ජීවත් වෙන්නේ. ඒ වගේම අභි සෑහෙන කාලයක් ඉඳන් විමල් කියලා තරුණියට කැමැත්තෙන් තමයි ඉන්නේ. මේ අතර කාලයේම අභිට එයාගේ ජීවිතය වෙනස් කරන ඊමේල් පණිවිඩයක් ලැබෙනවා. මේ ඊමේල් එක හරහා අභි පොඩි ගේම් එකකට රෙජිස්ටර් වෙනවා. ඒ ගේම් එක නිසා අභිට එයා බලාපොරොත්තු නොවන විදිහට මුදල් තෑගි ලැබෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අභි ගොඩක්ම සතුටින් ජීවත් වෙනවා. ඒ වගේම ටික කාලයකින් අභිට සහ විමල් අතර ආදර සම්බන්ධතාවයක් ගොඩනගෙනා වගේම මේ දෙන්නා ඉක්මනින්ම විවාහ වෙනවා. ගොඩක් සාමාන්‍ය විදිහට ගෙවිල ගියපු අභිගේ ජීවිත කතාව ටික කාලයකින්ම අවුල් ජාලාවක් බවට පත් වෙනවා. ඒකට හේතුව තමයි අභිට මේ මුදල් දුන්න පුද්ගලයා විසින්ම අභිව බ්ලැක්මේල් කරන්න පටන් ගන්න එක. ඊට පස්සේ තමයි අභි මේ ඊමේල් ගේම් එක පිටවස්සේ හැංගිලා දෙන අභිරහස ගැන හොයන්න පටන් ගන්න. ඉතින් මේ විදිහට තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව පටන් ගන්න. පටන් ගත්ත විනාඩි ඉඳන්ම ට්‍රිල් එකේ කුතුහලයෙන් බලන්න පුළුවන් මේ සුපිරිම ෆිල්ම් එක තමයි 2024 රිලීස් වුණ ඊමේල් කරන තමිල් ෆිල්ම් එක. ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ මේ ෆිල්ම් එකේ සම්පූර්ණ කතාව. ආරාධනා කරනවා හැමෝටම ෆිල්ම් එකේ අවසාන විනාඩි වෙනකම් අපිත් එක්කම එකතුලා ඉන්න කියලා. වීඩියෝ එකට යන කලින් මතක් කරනවා තාමත් අපේ ඉන්සයිඩ් සිනමා YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඊටය පැත්තෙන් bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් අපි බලමු මේ අභි කියන්නේ කවුද? ගොඩක් සාමාන්‍ය ජීවිතයක් ගත කරපු අභිගේ ජීවිතය වෙනස් කරන ඒ ඊමේල් එක මොකද්ද? අභි සහ විමල් අතර ඇති වෙන සම්බන්ධය මොන වගේ එකක්ද? අහම්බෙන් ලැබුණු අභිරහස් ඊමේල් පණිවිඩය ගැන තොරතුරු හොයන අභිට මොන වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? අවසානයේදී අභිට මේ කාරදර වලින් ගැලවෙන්න පුළුවන් වේද? ඉතින් මේ ප්‍රශ්න හැම එකකටම උත්තර දැනගන්න අපි යමු ෆිල්ම් එකට. ෆිල්ම් එක පටන් ගද්දිම අපිට පෙන්වන්නේ එක තරුණයෙක් පිටිපස්සේ මැරෙන පිරිසක් හඹාගෙන එන විදිය. වැඩිදුරක් යන කලින්ම මේ තරුණයව කොටු කරගන්න මේ මැරෙව පිරිස ඒ තරුණයාගේ අත කපාගෙන ජීප් එකේ ඉන්න කාන්තාවට ගිහින් දෙනවා. මේ තරුණය ඒ අතේ ඇඟිල්ලක් පාවිච්චි කරලා එක හાર્ඩ් ඩ්‍රයිව් එකක් අන්ලොක් කරනවා. ඊට පස්සේ මේ පිරිස ඒ තරුණයව එතනම දාලා පිටත්ලා යන්න හදනකොටම ඒ තරුණයට ආයමත් සිහි එනවා. මේක දැකපු අර තරුණිය එයාගේ ජීප් එකේ ඩ්‍රයිවර්ට කියලා මේ තරුණයව ජීප් එකට යට කරලා එතනම මරලා දානවා. මේ සිදුවීමත් එක්කම තමයි මේ සුප්‍රීම් ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්වන්නේ මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වෙන අභිව. අභි, හෙලන්, නීෂා, ප්‍රියා සහ ජෙනී කියන තරුණයන් සමග අපාර්ට්මන්ට් එක තමයි ජීවත් වෙන්නේ. මේ වෙලාවේ ඉක්මනින්ම නැගිටින අභි එයාගේ හිතේ ඉන්න තරුණයා වන විමල්ව බලන්න ඉක්මනින්ම එයාගේ කාමරෙන් එළියට එනවා. අභි හැමදාම විමල් වැඩ යන දිහා බලාන හිටියත් විමල් නම් අභි දිහා කවදාවත්ම බැලුවේ නැහැ. ඒත් අභි මේ වෙලාවේ හෙලන්ට කැමැත්තෙන් ඉන්න කොල්ලව දැකලා හෙලන්ට එයාව පෙන්නනවා. ඒත් හෙලන් නම් මේ කොල්ලන්ට පොඩ්ඩක්වත් කැමති නැහැ. ඊට පස්සේ අභි හෙලන්ටත් විහිළු කරලා ඉක්මනින්ම වැඩට යන්න පිටත් වෙනවා. අභි ත්‍රිවිල් එක යන පොඩි වෙලාවෙත් ගේම් එකක් ප්ලේ කරන ගමන් තමයි යන්නේ. අභි කියන්නේ ඒ තරමට වීඩියෝ ගේම්ස් වලට ඇබ්බැහි වුණ කෙනෙක්. මේ නිසාම අභිට එයාට බහින්න ඕන තරක් මග අරනවා. ඊට පස්සේ අපිට පෙන්නනේ අභිගේ බොස් කයිලාසම්ව. අභි කයිලාසම්ට අයිති දේපල වැඩදාම් කරන ආයතනයක තමයි වැඩ කරන්නේ. මේ වෙලාවේදී කයිලාසම මුණගැහෙන ගැනුම් කරුවන් දෙන්නෙක් එනවා. මේ දෙන්නා කයිලාසම්ගේ ඉඩමක් මිලදී ගන්න තමයි මෙතනට එන්නේ. ඒත් ඇත්තටම කයිලාසම් විකුණන ඉඩම තියෙන ප්‍රදේශය ගැන දැනගත්තට පස්සේ මේ ගැනුම් කරුවන් මේ ඉඩම මිලදී ගන්න කැමති වෙන්නේ නැහැ. මේ නිසාම කයිලාසම් මේ පුද්ගලය දෙනවා මෙතනින් එලවලා දානවා. ඉතින් මේ වෙලාවෙම තමයි අභිත් මෙතනට එන්නේ. හැමදාම වගේ අභි අදත් පරක්කුරුන් නිසාම මේ වෙලාවේ අභිට කයිලාසම්ගෙන් බැනුම් අහන්න සිද්ධ වෙනවා. ඒ වගේම අභිට මාසයක් ඇතුළත කිසිම ඉඩමක් විකුණ ගන්න පුළුවන් වෙලත් නැහැ. මේ වෙලාවේ තමයි අභිට එයාගේ යාළුවගෙන් කෝල් එකක් එන්නේ. නීෂාගේ උපන්දිනේ එදා දවසට යෙදලා තිබුණ නිසාම මේ හැම කෙනෙක්ම බර්ත්ඩේ එක සමරන්න කතා වෙලා තමයි ඉන්නේ. මේ නිසාම අභිත් එයාගේ වැඩ ඉවර වෙලා එයාගේ යාළුවොත් එක්කම රෙස්ටෝරන්ට් එකට යනවා. ඊට පස්සේ හැම කෙනෙක්ම ගොඩක් සතුටින් කෑම ගන්නවා. නීෂාගේ බර්ත්ඩේ එක නිසාම නීෂා රෙස්ටෝරන්ට් එකේ බිල් එක පේ කරන්න හදනකොට තමයි නීෂාගේ පර්ස් එක ගෙදර දාලා ඇවිල්ලා කියලා එයා දැනගන්නේ. මේ වෙලාවෙ නම් හැමෝම ටිකක් කලබල වෙනවා. ඒත් මේ වෙලාවේ අභිට නම් හොඳ අදහසක් එනවා. එයා මේ වෙලාවේදී හෙලන්ට කතා කරලා එයාගේ පස්සෙන් එන කොල්ලා, ඒ කියන්නේ විෂ්ණුට කෝල් එකක් ගන්නවා. විෂ්ණු මේ වෙලාවේ එයාගේ අම්මා ළඟ ඉන්න නිසා ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. මේ නිසාම අභි නීෂාගේ ෆෝන් එක අරගෙන විෂ්ණුට ආයමත් කෝල් එකක් ගන්නවා. මේ වෙලාවේදී විෂ්ණුගේ අම්මා ළඟ නැති නිසා එයා ෆෝන් එක ආන්සර් කරනවා. ඊට පස්සේ අභි විෂ්ණුට පොඩි චාටුවක් දාලා එයාගේ රෙස්ටෝරන්ට් එකේ බිල් එක පේ කරන්න සල්ලි ඉල්ල ගන්නවා. මේ වෙලාවේ විෂ්ණු දෙපාරක් හිතන්නේ නැතුවම එයාට සල්ලි ආවනවා. ඊට පස්සේ අභි එයාගේ යාළුවොත් එක්ක කතා කරමින් ඉන්නකොට එයාලගේ දිහා එතන ඉන්න කොල්ල ටිකක් බලාන ඉන්න විදිය අපිට පෙන්නනවා. ටික වෙලාවකින් එතනින් ඉන්න එක බෝය් කෙනෙක් අභිගේ යාළුවගේ ඇඟේ හිතාමතාම හැප්පෙනවා. මේ නිසාම ගොඩක් තරහ යන අභි මේ බෝයිට හොඳ කණේ පාරක් දෙනවා. මේ නිසාම අභිගේ යාළුවෝ උපනිම එයාව එතනින් අරගෙන යනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ එක ඇමතිවරියක් වර්ධා කියන මැර නායකයෙකු හම්බ වෙන්න ඇවිල්ලා ඉන්න විදිය. ෆිල්ම් එකේ මුලින්ම පෙන්ව අර තරුණයාගේ ඝාතන සිදුවීමට සම්බන්ධ වුණෙත් මේ වර්ධා ඇතුළු පිරිසම තමයි. ඇමතිවරිය මේ වෙලාවේ ඇවිල්ලා තියෙන්නේ ගොඩක් වටින තොරතුරු ඇතුළත් හાર્ඩ් ඩිස්ක් එකක් වර්ධා ළඟ සුරක්ෂිතව හංගලා තියන්නේ. මේ වෙලාවේ මේ හાર્ඩ් ඩිස්ක් එක වර්ධාට දුන්න මේ ඇමතිවරිය ඉක්මනින්ම මෙතනින් පිටත් වෙලා යනවා.
ඒත් මේ වෙනකොටත් මේ හાર્ඩ් ඩිස්ක් එක හොරකම් කරන්න තවත් පිරිසක් බලන ඉන්න විදිය අපිට පෙන්වනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ අභි ත්‍රිවිල් එක නැගලා වැඩට යනගමන් ඉන්න විදිහ. මේ යන අතරමඟදී අභි විමල්වත් දකිනවා. මේ වෙලාවේදී අභිගේ බොස් කෛලාසම් එයාගේ ළඟ තියෙන ෆෝන් නම්බර්ස් වලට කතා කරලා කොහොම හරි ඉඩමක් විකුණ ගන්න try කරන විදිය අපිට පෙන්වනවා. ඒත් කිසිම කෙනෙක් කෛලාසම්ගේ ඉඩමක් අරගන්න කැමති වෙන්නේ නැහැ. මේ වෙලාවේ මෙතෙන් යන අභිට කතා කරන කෛලාසම් අභිගෙන් ගැනුම් කරවම් ගන්න ප්‍රශ්න කරනවා. ඒත් අභිට මේ වෙනතුරු කිසිම ගැනුම් කරුවෙක් හොයාගන්න පුළුවන් වෙලා නැහැ. මේ නිසාම අභිට පුරුදු විදිහටම කෛලාසම්ගෙන් බැනුම් අහන්න සිද්ධ වෙනවා. දවසම මහන්සි වෙලා වැඩ කරලා ආපු අභි එදා හවසම වැඩ ඇරලා අපාර්ට්මන්ට් එකට එනකොටම එයාට විමල්ව හම්බ වෙනවා. අභි මීට කලින් විමල්ට කතා කරලා අභිට අලුත් ජොබ් එකක් හොයලා දෙන්න කියලා විමල්ට කියලා තමයි තිබුණේ. මේ වෙලාවේ ආයෙමත් විමල්ගෙන් ඒ ගැන ප්‍රශ්න කරපු අභි විමල්ගේ ෆෝන් නම්බර් එකත් ඉල්ල ගන්නවා. විමලොත් මේ වෙලාවේ අපිට අලුත් ජොබ් එකක් හොයලා දෙන්නම් කියලා පොරොන්දු වෙනවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්වන්නේ අභිගේ අපාර්ට්මන්ට් එකේ අයිතිකාරයා ඇවිල්ලා එයාගේ මාසික කුලය ඉල්ලන විදිහ. ඒත් හැමදාම අභිගේ මුදල් කොටස දෙන්න පරක් වෙන නිසාම හැමදාම වගේ අභිගේ යාළුවන්ට මේ වෙලාවෙත් ගෙවල් අයිතිකාරයාගෙන් බැනුම් අහන්න සිද්ධ වෙනවා. මේ වෙලාවේදී අභි මේ හැමදේම අහගෙන හිටියත් එයා මේ වෙලාවේ බොරුවට නිදාගෙන වගේ ඉන්නවා රඟපානවා. ඒත් මේ වෙලාවේ මෙතනට ආව අභිගේ යාළුවෝ හැමෝම අපිට බනින්න පටන් ගන්නවා. ඒත් අභි නම් මේ වෙලාවේ ඒ කිසිම දෙයක් ගණන් ගන්න නැතුව එයාගේ ෆෝන් එක අතට අරගෙන ගේම් එකක් ප්ලේ කරන්න පටන් ගන්නවා. මේ නිසාම ගොඩක් තරහින් ඉන්න අභිගේ යාළුවෝ ආයෙමත් අපිට බනින්න පටන් ගන්නවා. මේ වෙලාවේ අපිට ගොඩක්ම දුක හිතෙනවා. එයාට සල්ලි ලැබුණ ගමන්ම එයා ගෙවල් කුලිය ගෙවන්නම් කියලා මේ වෙලාවේ අභිගේ යාළුවන්ට කියනවා. ඊට පස්සේ එයා ඉක්බිරිම ලෑස්තිලා උදේ කෑම එකක් අරගන්නේ නැතුවම අපාර්ට්මන්ට් එකෙන් පිටත් වෙලා යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ කෛලාසම්ව. මේ වෙලාවේදී එයාගෙන් ළඟ වැඩ කරන තවත් තරුණියක් කෛලාසම්ට ලොකු ආයෝජකෙක් අඳුන්වලා දෙනවා. මේ නිසාම ගොඩක් සතුටින් ඉන්න කෛලාසම් අභිට කතා කරලා කෛලාසම්ටයි අර තරුණියටයි බොන්න මොනවාරි අරගෙන එන්න කියලා කියනවා. මේ වෙලාවේදී අභි ටිකක් තරහින් බීම දෙකක් අරගෙන කෛලාසම් ළඟට එනවා. ඊට පස්සේ තමයි මේ අය අතර පොඩි ගැටුමක් ඇති වෙන්නේ. ඒ නිසාම අභි මේ වෙලාවේ එයාගේ බෑග් එකත් අතට අරගෙන ගොඩක් තරහින් එතනින් පිටත් වෙලා යනවා. ඊට පස්සේ අභි කෙලින්ම යන්නේ එයාට අලුතෙන් ජොබ් එකක් හොයාගන්න. මේ වෙලාවේ දැන් කීපයකටම ගිය අභිට එයාගේ හිතට හරියට රැකියාවක් හොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේම මේ විදිහට ටික දුරක් යනකොට අභිට පුංචි අහිංසක ගෑණු ළමෙක්ව හම්බ වෙනවා. ඒත් අභිට මේ වෙලාවේ ඒ ගෑණු ළමයට කන්න අරන් දෙන්නවත් අතේ සල්ලි තිබුණේ නැහැ. මේ නිසාම ගොඩක් දුක් වුණ අභි එක තැනකට ඇවිල්ලා විමල්ට කෝල් එකක් ගන්නවා. ඒත් විමල්ට තාමත් අභිට ජොබ් එකක් හොයලා දෙන්න පුළුවන් වෙලා නැහැ. මේ විදිහට ගොඩක්ම දුකින් කාලය ගත කරන අභිට මේ වෙලාවේ එයාගේ ළමා කාලය මතක් වෙනවා. ඊට පස්සේ අපිට ෆිල්ම් එකේ පෙන්වන්නේ අභිගේ ජීවිත කතාව. අභි පොඩි කාලේ එයාගේ අම්මත් එක්ක ගොඩක් සතුටින් තමයි ජීවත් වෙලා තියෙන්නේ. අභිගේ උපන්දිනේ දවසක එයාට අම්මගේ තෑග්ගක් විතර ලැබුණ වීඩියෝ ගේම් ප්ලේයර් එක නිසා තමයි අභි මේ තරම් වීඩියෝ ගේම්ස් වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ. ඒ වගේම අභිගේ අම්මට හදවත් රෝගයක් තිබුණ කෙනෙක්. මේ විදිහට ටික කාලයක් ගෙවිලා යනවා. එක දවසක් අභිගේ අම්මා අභිත් එක්ක සෙල්ලම් කරමින් ඉන්නකොට එකපාරම අභිගේ අම්මට පපුවේ අමාරුවක් ඇවිල්ලා එයාව හොස්පිටල් ඇඩ්මිට් කරනවා. මේ විදිහට තමයි අභිට හිටපු එකම නෑදෑය වෙන එයාගේ අම්මවත් අහිමි වෙන්නේ. අභිගේ අම්මා එයා මැරෙන්න කලින් රුපියල් කෝටියක මුදලක් අභිට වෙන් කරලා තමයි තිබුණේ. මේ ගැන දැනගත්ත අභිගේ ගෙදර වැඩ කරපු පවුලේ අය ඒ සල්ලි වලට තියෙන කෑදරකම නිසාම අභිව බලාගන්න නීතිය ඉදිරියේ පොරොන්දු වෙනවා. ඒත් ඇත්තටම මේ කිසිම කෙනෙක් අභිට හොඳින් සලකන්නේ නැහැ. ඒ නිසාම අභිට එදා ඉදන්ම ඒ ගෙදර වැඩකාරයෙක් වගේ තමයි ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. ඒත් අභිට වැඩි කාලයක් නම් එයාගේ ගෙදර ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ අභිව මේ පුද්ගලයා එකතුලා ළමා නිවාසයකට අරගෙන යනවා. එදා ඉදන් අභි මේ ළමා නිවාසයේ තමයි ජීවත් වෙලා තියෙන්නේ. මේ සිදුවීමත් එක්කම අපිව ආයමත් කතාවේ වර්තමානට අරගෙන එනවා. මේ වෙනකොට අභිට එයා හිටපු තැනම හොඳටම නිඳ ගිහලා තමයි තිබුණේ. මේ ස්ථානයේ හිටපු මුරකාරයා මෙතනට ඇවිල්ලා අභිට එදෙනින් පිටත් වෙලා යන්න කියලා කියනවා. ඊට පස්සේ අභි කෙලින්ම එයාගේ අපාර්ට්මන්ට් එකට ඇවිල්ලා යාළුවන්ටත් කතා නොකරම එයාගේ ඇඳට වැටෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ අභිගේ බොස් කෛලාසම්ව. මේ වෙලාවේදී කෛලාසම් එයාගේ සේවාදායකයත් එක්ක සයිට් එකට යන ගමන් තමයි ඉන්නේ. ඒත් මේ වෙලාවේදී කෛලාසම්ගේ සේවාදායකයා එයාට හොරෙන් තවත් තරුණ කපල් එකක් කෛලාසම්ගේ වාහනේ පිටිපස්සට දාගෙන තමයි ඇවිල්ලා තිබුණේ. මේ නිසාම එක පොලිස් චෙක් පොයින්ට් එකකදී අනාචාරයේ හැසිරෙන මේ තරුණ කපල් එක පොලිසියට අහු වෙනවා. මේ නිසාම කෛලාසම් මේ වෙලාවේ පොලිස් අත්අඩංගුවටපත් වෙනවා. ඊට පස්සේ අපිට ආයෙමත් අභිව පෙන්නනවා. මේ වෙලාවේදී අභි ගේම් එකක් ප්ලේ කරමින් ඉන්නකොට එයාට නාඳුනන ඊමේල් ඇඩ්‍රස් එකකින් මේල් එකක් එනවා. මේ ඊමේල් එක එන්නේ ඩයි ගේම් කියලා ගේම් එකකට අභිව රෙජිස්ටර් කරගන්න. මේ ගේම් එක ප්ලේ කරලා ගොඩක් මුදල් හොයාගන්න පුළුවන් කියලා දැනගත්ත අභි වැඩි දෙයක් නොහිතම මේ ගේම් එකෙන් රෙජිස්ටර් වෙනවා. ඊට පස්සේ අපිට පුද්ගලයන් තුන්දෙනෙක්ගේ ෆොටෝස් එවලා ඒ තුන්දෙනාගේ මුලින්ම මේ යන්නේ කවුද කියලා අහනවා. ඇත්තරම ඒක තමයි මේ ගේම් එකේ කරන්න තියෙන්නේ. ඊට පස්සේ අභි මේ තුන්දෙනාගෙන් එක්කෙනෙක්ව සිලෙක්ට් කරනවා. ඒත් අභි නම් වැඩිය ඒ ගැන ගණන් ගන්නේ නැහැ. ඊට පස්සේ අපිට පෙන්නන්නේ පහෝදා උදේම අභිගේ අපාර්ට්මන්ට් එකට කුරිය කාරයෙක් එන විදිහ. ඇත්තට මේ පුද්ගලයා ඇවිල්ලා ඉන්නේ අභිව හම්බ වෙන්න. ඊට පස්සේ අභි ගිහිල්ලා මේ පාර්සල් එක ගන්නවා. අභිට මේ වෙලාවේ ඩයි ගේම් කියන ගේම් එකෙන් තමයි මේ පාර්සල් එක ඇවිල්ලා තියෙන්නේ. මේ වෙලාවේ මේ පාර්සල් එක ඇතුලේ තියෙන රුපියල් ලක්ෂයක මුදලක්. මේ ගැන ගොඩක් පොදු වෙන අභි එයාගේ මේල් එක චෙක් කරලා එයා ඩයි ගේම් එක ප්ලේ කරලා වින් කරලා තියෙනවා කියලා දැනගන්නවා. ඊට පස්සේ අභි ගොඩක් සතුටින් ඒ සල්ලි ටිකත් අරගෙන නටන්න පටන් ගන්නවා. ඒ වගේම එයා මේ වෙලාවේදී යාළුවන්ට දෙන්න තියෙන ණය මුදලත් පියවලා දානවා. ඊට පස්සේ අභි සැලොන් එකට ගිහිල්ලා හැඩවෙලා ඊට පස්සේ ෂොපින් කරන්න පටන් ගන්නවා.
ඊට පස්සේ අපිට පෙන්නන්නේ විමල් පහවදා උදේම වැඩට යන්න පිටත් වෙන විදිය. මෙලෙන්දර වඩා ගොඩක් ලස්සනට ඉන්න අභිව දැකපු විමල් නතර වෙලා එයත් එක්ක කතා කරනවා. අභි මෙලෙන්දර වඩා ගොඩක් ලස්සනයි කියලා කියන විමල් අභිගේ සමුවර්ගන එතනින් පිටත් වෙලා යනවා. අභි නම් මේ වෙලාවේ ගොඩක්ම සතුටින් තමයි ඉන්නේ. මේ නිසා අභි අතින් එයාගේ යාළුවගේ මුනේ පුරාම ලිප්ස්ටික් ගෑවෙනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ විමල් අපිට මැසේජ් එකක් දාන විදිය. මේ වෙලාවේ විමල් අපිට අයිස්ක්‍රීම් ෂොප් එකකදී මීට් වෙමු කියලා කියනවා. ඒකට කැමති වෙන අභි විමල් කියපු වෙලාවෙම ඒ ෂොප් එකට එනවා. අභි විමල්ටත් එකම අයිස්ක්‍රීම් ඕඩර් කරලා විමල් එනකන් සෑහෙන වෙලාවක් බලන් ඉන්නවා. ඒත් විමල් නම් මේ දවස්වලදී අභිව හම්බ වෙන්න එන්නේ නැහැ. මේ නිසාම ගොඩක් තරහින් ඉන්න අභි මේ වෙලාවේ එතනින් පිටත් වෙලා යනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ විමල් පාරේ ඉන්න ඇපල් වෙළෙන්දෙන් ඇපල් මිලදී ගන්නවා. විමල් එතනින් පිටත් වෙලා ගියාට පස්සේ එතනට එන අභි සහ එයාගේ යාළුවෝ ඒ වෙළෙන්දගෙම ඇපල් මිලදී ගන්නවා. ඒත් අභි මේ වෙලාවේ වෙළෙන්දට හොරෙන් ඇපල් කීපයක් අරගෙන එයාගේ බෑග් එකට දා ගන්නවා. මේක මේ වෙලාවේ විමලුත් දකිනවා. අභි එයාගේ ළඟින් යනකල් හිටපු විමල් අභිගෙන් මේ ගැන ප්‍රශ්න කරනවා. ඒත් ඇත්තට මෙතන සිද්ධ වෙලා තියෙන මොකද්ද කියලා මේ වෙලාවේ තමයි විමල් දැනගන්නේ. මීට කලින් විමල්ට ඇපල් විකුණමු මේ වෙළෙන්දා විමල්ට හොරෙන් එයාට නරක් වුණු ඇපල් විකුණමු නිසා තමයි අභි මේ වෙලාවේ මේ වගේ දෙයක් කරලා තියෙන්නේ. ඉතින් මේ ගැන දැනගත්ත විමල් මේ ඇපල් වෙළෙන්දට හොඳ පාඩමක් උගන්වනවා. ඊට පස්සේ විමල් ආයෙමත් අභි ළඟට ඇවිල්ලා එයාට කතා කරන්න උත්සාහ කරනවා. ඒත් විමල් අභිට පොරොන්දු වුණ විදිහට එයාව හම්බ වෙන්න ආවෙ නැති නිසාම අභි නම් මේ වෙලාව ටිකක් තරහින් තමයි ඉන්නේ. ඒත් මේ වෙලාවේදී විමල් අභිගෙන් සමාව අරගත්ත නිසාම අභි විමල්ගේ කාර් එකට නගිනවා. මේ වෙලාවේ තමයි විමල් කෙලින්ම එයාගේ හිතේ අභි ගැන ඇති වෙලා තියෙන කැමැත්ත ගැන අභිට කියන්නේ. විමල්ට කලින්ම විමල්ට කැමැත්තෙන් හිටපු අභි විමල්ට මේ වෙලාවේ එයාගේ කැමැත්ත දෙනවා. මේ විදිහට තමයි අභිගේ සහ විමල්ගේ ආදර කතාව පටන් ගන්නෙ. ඊට පස්සේ ගොඩක්ම සතුටින් මේ දෙන්නගේ ආදර කතාව ගලාගෙන යනවා. ඒ වගේම අභිත් එයාගේ ඩයි ගේම් එකෙන් ගොඩක් සාර්ථක විදිහට දිගටම සෙල්ලම් කරගෙන යනවා. ඒ වගේම වැඩි කාලයක් ගත වෙන කලින්ම අභි සහ විමල් විවාහ වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ විමල් වැඩට යන සූදානම් වෙන විදිහ. අභි විමල් එක්ක ගොඩක් සතුටින් ජීවත් වෙන එක ගැන විමල් මේ වෙලාවේ ගොඩක්ම සතුටින් තමයි ඉන්නේ. ඒත් අභිගේ ඒ සතුට වැඩි කාලයක් නම් තියෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අභිට ඩයි ගේම් එකෙන් ලක්ෂ 10ක මුදලක් නැති වෙන එක. මේ නිසාම අභි මේ ගැන කල්පනා කරමින් ටිකක් දුකින් මුළු දවසම කාලය ගත කරනවා. මේ විදිහට අභි විමල් එනකල්ම මේ විදිහට කාලය ගත කරනවා. විමල් මේ වෙලාවේ අභිගේ මේ ගැන ඇහුවත් අභි නම් විමල්ට කිසිම දෙයක් කියන්නේ නැහැ. ඒ වගේම විමල්ට මේ වෙලාවේ එන කෝල් එකක් නිසාම විමලුත් මේ වෙලාවේ ටිකක් අවුල් යනවා. විමල් ඇප්ලයි කරලා තිබුණ හවුසින් ලෝන් එක රිජෙක්ට් වෙලා කියලා තමයි මේ වෙලාවේ විමල්ට දැනගන්න ලැබෙන්නේ. මේ ප්‍රශ්නෙට පිළිතුරක් විදිහට අභි ජොබ් එකක් කරන්නම් කියලා අභි විමල්ට කිව්වා. විමල් ඒකට කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට පෙන්නන්නේ අභි සහ එයාගේ යාළුවෙක් ගමනක් යන ගමන් ඉන්නකොට පුද්ගලයන් පිරිසක් තවත් පුද්ගලයන්ට පහර දෙන විදිහ දැකලා අභි එයාගේ බයික් එක නතර කරනවා. ඇත්තට මේ වෙලාවේ මෙතන ඉන්නේ අභිගේ බොස් වන කෛලාසම්. කෛලාසම් වංචනික විදිහට ඉඩමක් විකුණුම් නිසා තමයි මෙයාට මේ විදිහට ගුටි කන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒත් මේ වෙලාවේ කෛලාසම්ගේ අහංකාරකම නිසාම අභි මේ පුද්ගලන්ට සල්ලි දීලා කෛලාසම්ට පහර දෙන්න කියලා මේ පුද්ගලන්ට කියනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ අභි අපාර්ට්මන්ට් එකේ වෙලා ඉන්නකොට එයාට ආයෙමත් ඩයි ගේම් එකේ ඊමේල් එකක් එන විදිහ. මේ වෙලාවේ තවත් පුද්ගලෙක් මේ යනවා කියලා ගෙස් කරන අභි එයාට මේ අවස්ථාව මග අරගන්න බෑ කියලා හිතලා ඉක්මනින්ම ගෙදර තිබුණු පියත් අතර අරගෙන මේ පුද්ගලයාව හොයාගෙන යන්න පිටත් වෙනවා. ඇත්තටම අභි මේ පුද්ගලයාව ඝාතනය කරයිද? ඉතින් අපි බලමු ඉස්සරහට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඊට පස්සේ අභි මේ පුද්ගලයාගේ ඇඩ්‍රස් එක හොයාගෙන මේ පුද්ගලයා ගෙදරට එනවා. මේ වෙලාවේ තමයි මේ පුද්ගලයා ගෙදරට එන්නේ. ඊට පස්සේ අභි එයාගේ පිටිපස්සෙම ගෙදරට ඇතුල් වෙනවා. ටික වෙලාවක් ගියාට පස්සේ ගොඩක්ම කලබලෙන් මේ ගෙදරින් එළියට එන අභි ඉක්මනින්ම එතනින් පිටත් වෙලා යනවා. ඊට පස්සේ අභි පහවදා උදේම ගොඩක් කලබලෙන් ඩයි ගේම් එකකින් එයාට මුදල් ලැබෙනකම් බලාගෙන ඉන්නවා. අභි හිතුව විදිහට මේ වෙලාවේ එයාට පාර්සල් එකක් ලැබෙනවා. ඒත් ඇත්තටම ඒකේ තිබුණේ අභි හිතපු දේ නන් නෙවෙයි. අභි අර පුද්ගලයාගේ නිවසට ඇතුළලා පීයක් අතේ තියන ඉන්න ෆොටෝස් වගේම අර පුද්ගලයා මේකින් ඉන්න විදිහ දැකන ෆොටෝස් තමයි අභිට මේ වෙලාවේ ලැබිලා තියෙන්නේ. මේ වෙලාවනම් අභි හොඳටම කලබල වෙනවා. ඒ වගේම මේ වෙලාවේ තවත් තරුණයෙක්ගේ ෆොටෝ එකක් සහ එයාගේ ළඟ තියෙන හાર્ඩ් ඩිස්ක් එකක් අරගෙන ඩයි ගේම් එකේ ඕනට ලැබෙන්න සලස්වේ නැත්තම් අභිගේ මේ ෆොටෝස් ටික පොලිසියට දෙනවා කියලා සටන් වෙලා තියෙන ලියුමකුත් අභිට දකින්න පුළුවන් වෙනවා. මේ නිසාම අභි ගොඩක් කලබල වෙනවා. ඊට පස්සේ අර තරුණයා කවුද කියලා හොයන්න පටන් ගන්නවා. ඒත් මේ වෙලාවනම් අපිට කිසිම වැදගත් තොරතුරක් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට පෙන්නන්නේ අභි එයාගේ අපාර්ට්මන්ට් එකේලා ඉන්නකොට කවුරුහරි කෙනෙක් ඇවිල්ලා අභිගේ ගෙදර දොරේ බෙල් එක ගහනවා. මේ වෙලාවේ ගෙදර දොර අරන අභිට නොහිතපු විදිහට එතනට එන එක පුද්ගලෙක් පීයක් අරගෙන පහර දෙන්න උත්සාහ කරනවා. ඒත් අභි මේ වෙලාවේ ගොඩක්ම දක්ෂ විදිහට මේ පුද්ගලයාත් එක්ක සටන් කරන්න පටන් ගන්නවා. ඒත් එකපාරක් මේ පුද්ගලයා අභිව අඩපණ කරලා එයාව ඝාතනය කරන්න සූදානම් වෙනවා. ඒත් මේ වෙලාවේ එතනට එන විමල් මේ පුද්ගලයාට පහර දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අභිත් විමල් එක්ක එකතුලා මේ පුද්ගලයාත් එක්ක සටන් කරනවා. ඒත් මේ පුද්ගලයාත් එක්ක සටන් කරන එක නම් මේ දෙන්නට ඒ තරම් ලේසි වෙන්නේ නැහැ. ඒ වගේම අභි මේ වෙලාවේ මේ පුද්ගලයාගේ බෙල්ල කොටලා තියෙන ටැටු එකක් දකිනවා. කොහොම හරි අවසානයේ මේ පුද්ගලයා අභිගෙන් සහ විමල්ගෙන් බේරලා මෙතනින් පැනලා යනවා. ඊට පස්සේ විමල් අභිට මේ සටන අතරතුරේදී වුණ තුවාල වලට බෙහෙත් කරන්න පටන් ගන්නවා. ඇත්තටම අභිව ඝාතනය කරන්න ආව පුද්ගලයා කවුද කියලා විමල් නම් තාම දැනගෙන හිටියේ නැහැ. මේ පහර දීම ගැන දැනගත්ත අභිගේ යාළුවෝ පිරිසත් මේ වෙලාවේ මෙතනට එනවා. මේ වෙලාවේදී අභිගේ යාළුවෝ අභිට සිද්ධ වෙන්න ගිය අනතුර ගැන දැනගෙන ඩයි ගේමේ ගැන කියලා අභිට බනින්න පටන් ගන්නවා. ඇත්තටම මේ වෙලාවේ තමයි විමල් ඒක ගැන හරියටම දැනගන්නේ. තවදුරටත් මේ ගැන විමල්ගේ හංගන්න බෑ කියලා තීරුම් ගත්ත අභි විමල්ට මේ ගැන හැමදේම කියන්න පටන් ගන්නවා.
අපි දිගටම ඩයි ගේම් එක ප්ලේ කරන් යද්දි එක දවසක් අපි සිලෙක්ට් කරපු පුද්ගලයා මේ ගිහින් නැහැ කියලා අපිට මැසේජ් එකක් ආවනේ. ඒත් අපි සිලෙක්ට් කරපු පුද්ගලයා මේ වෙනකොටත් මේ ගිහින් තමයි ඉන්නේ කියලා අපි පුවත්පත් දැන්නෙමකින් දැනගෙන තියෙනවා. ඊට පස්සේ තමයි අපි මේ මේල් ඇඩ්‍රස් එකට සම්බන්ධ ලිපිනය හොයාගෙන ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ අපි ඇත්තටම ගිහින් තියෙන්නේ මේ පුද්ගලයාව ඝාතනය කරන්න නෙවෙයි. ඒත් අපි මේ ගෙදරට ඇතුල් වෙනකොටම කවුරු හරි කෙනෙක් අපි හොයාගෙන ආව පුද්ගලයාව ඝාතනය කරන තියෙනවා කියලා අපි දැකලා තියෙනවා. ඒ වෙලාවේදී අපිගේ ෆොටෝස් අරගත්ත පුද්ගලයා තමයි මේ විදිහට අපිව බ්ලැක්මේල් කරන්න පටන් අරගෙන තියෙන්නේ. මේ වෙලාවේදී අපිගේ ෆෝන් එක අරගත්ත විමල් ඒක චෙක් කරන්න පටන් ගන්නවා. වැඩි වෙලාවක් යන කලින්ම විමල්ට මේ හැම දෙයක්ම අපිව කොටු කරගන්න හොඳින්ම ප්ලෑන් කරලා හදපු ගේම් එකක් කියලා තේරුම් යනවා. මේ වෙලාවේදී අපිගේ යාළුව ටිකත් අපිගේ ගෙදරින් පිටත් වෙලා යනවා. ඇත්තට විමල් මේ වෙලාවේ මේ ප්‍රශ්නේ මොන වගේ දෙයක් සිද්ධ කරයිද? ඉතින් අපි බලමු මොකද ඉස්සරහට සිද්ධ වෙන්නේ කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ විමල් පහවදා උදේම ගෙදරින් පිටත් වෙලා ගිහිල්ලා මේ ඩයි ගේම් එක පිළිබඳව තොරතුරු හොයන්න උත්සාහ කරන විදිය. ඒත් මේ විදිහටම දිගින් දිගටම තොරතුරු එකතු කරන විමල්ට පාළු පාරකදී මැරයන්ගෙන් ප්‍රහාරයක් එල්ල වෙනවා. මේ නිසාම විමල්ව හොස්පිටල් ඇඩ්මිට් කරනවා. මේ ගැන දැනගත්ත අපි ගොඩක්ම කලබලෙන් හොස්පිටල් එකට එනවා. හොස්පිටල් එකේ කවුන්ටර් එකේ විමල්ගේ බෑග් එක අරගත්ත අපිට විමල් ඩයි ගේම් එක ගැන තොරතුරු හොයන්න උත්සාහ කරලා තියෙනවා කියලා ඒ බෑග් එකේ තියෙන බඩු වලින් දැනගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපි කෙලින්ම විමල්ව හම්බ වෙන්න එනවා. ඒත් විමල්ට නම් මේ වෙලාවේ ලොකු අමාරුවක් නැහැ කියලා විමල් අපිට කියනවා. ඊට පස්සේ විමල් අපිව සංසුන් කරවලා එයාව මේ හොස්පිටල් එකේ රූම් එකෙන් එළියට යවනවා. මේ කාමරෙන් එළියට යන අපිට මේ වෙලාවේ එයාට නාදුන්න නම්බර් එකකින් කෝල් එකක් එනවා. ඇත්තට මේ වෙලාවේ අපිට කතා කරන්නේ ඩයි ගේම් එක හැන්ඩල් කරන පුද්ගලයා. විමල් තවදුරටත් ඩයි ගේම් එක ගැන තොරතුරු හොයන්න උත්සාහ කළොත් විමල්ව ඝාතනය කරනවා කියලා මේ වෙලාවේ මේ පුද්ගලයා අපිට තර්ජනය කරනවා. ඒත් එකම අපි නම් ගොඩක්ම කලබල වෙනවා. ඒත් මේ වෙනකොට විමල් සුවය ලැබෙමින් ඉන්න නිසාම අපිට විමල්ව හොස්පිටල් එකෙන් ඩිපාර්ට්මන්ට් එකට එක් කරගෙන යන්න පුළුවන් වෙනවා. මේ වෙලාවේ අපිව හම්බ වෙන එන එයාගේ යාළුවෝ අබිත් එක්ක කතා කරනවා. විමල්ගේ සහ අබිගේ ආරක්ෂාව වෙනුවෙන් වෙනත් අපාර්ට්මන්ට් එකකට ගිහිල්ලා ජීවත් වෙන්න පටන් ගන්න කියලා තමයි මේ අය නම් මේ දෙන්නට යෝජනා කරන්නේ. මේ වෙලාවේදී කරන්න තියෙන හොඳම දේ ඒක තමයි කියලා තේරුම් ගත්ත අබි සහ විමල් මේ අපාර්ට්මන්ට් එකෙන් පිටත් වෙලා යන්න තීරණය කරනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ අබි අලුත් අපාර්ට්මන්ට් එකට ගිහිල්ලා මේ හැම ප්‍රශ්නයක්ම මොහොතකට අමතක කරන්න උත්සාහ කරන විදිය. ඒත් මේ වෙලාවේ එකපාරම අබිගේ ගෙදර බෙල්ල එක රින් වෙනවා. මේ වෙලාවේ අබි නොහිතපු විදියටම විමල්ගේ නමට ඩයි ගේම් එකෙන් පාර්සල් එකක් ඇවිල්ලා තියෙනවා. මේක දැක අපි නම් ගොඩක්ම ෂොක් වෙනවා. ඒ වගේම ඩයි ගේම් එකෙන් මෙයාට ගැලවීමක් ලැබෙන්නේ නැහැ කියලා මේ වෙලාවේ අපිට තේරුම් යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ අපි මේ පාර්සල් එකත් අරගෙන කෙලිම එයාගේ යාළුවන්ව හම්බ වෙන්න යන විදිය. අපිට ඩයි ගේම් එකෙන් ලැබුණ පාර්සල් එකේ තියෙන අබිගේ සහ විමල්ගේ ෆොටෝස් දැකපු එයාගේ යාළුවා මේ ගැන අබිගෙන් ප්‍රශ්න කරනවා. අපිට ඩයි ගේම් එකෙන් බාර දුන්න අර හાર્ඩ් ඩ්‍රයිව් එක හොරකම් කරන වැඩේ ගැන මේ වෙලාවේ තමයි අපි එයාගේ යාළුවන්ට කියන්නේ. මේ ප්‍රශ්න වලින් ගැලවෙන්න තියෙන එකම මාර්ගය මේ හાર્ඩ් ඩ්‍රයිව් එක අරගෙන ඒක ගේම් එකේ ඕනට ලබා දීම විතරයි කියලා තේරුම් ගත්ත මේ කට්ටිය අබි සහ එයාගේ යාළුවෝ විමල්ව සම්බන්ධ කරගන්න නැතුවම මේ ප්‍රශ්නේ විසඳ ගන්න තීරණය කරනවා. ඊට පස්සේ මේ පිරිස අබිට ලැබුණු අර හાર્ඩ් ඩ්‍රයිව් එකේ අයිති තරුණයා පිළිබඳව තොරතුරු එකතු කරන්න පටන් ගන්නවා. මේ තරුණයා යනන හැම තැනකම තොරතුරු එකතු කරන අබි මේ තරුණයාව එයා නිතරම ගැවසෙන පබ් එකේදී පැහැර ගන්න තීරණය කරනවා. මැදම රාත්‍රියේ එළඹුණාට පස්සේ මේ පබ් එකට එන අබි සහ එයාගේ යාළුවෝ ගොඩක්ම බීමතින් ඉන්න මේ තරුණයව පැහැර ගන්නවා. ඊට පස්සේ අබි ඇතුළු පිරිස මේ තරුණයව පරණ බිල්ඩින් එකකට අරගෙන ඇවිල්ලා එයාව බඳලා දාලා මේ තරුණයාගෙන් අර හાર્ඩ් ඩ්‍රයිව් එක ගැන ප්‍රශ්න කරනවා. ඒත් ඇත්තටම මේ තරුණයා නම් මේ හાર્ඩ් ඩ්‍රයිව් එක ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඒ නිසාම අබි මේ වෙලාවේ තරුණයාගේ අම්මගෙන් මේ ගැන ප්‍රශ්න කරන්න ප්ලෑන් එකක් ගහනවා. ඊට පස්සේ අපි ප්‍රියාව මේ තරුණයා ළඟ නතර කරලා මේ තරුණයාගේ ගෙදරට යන්න තීරණය කරනවා. ඇතර මේ තරුණයා වෙන කවුරුත් නෙමෙයි වර්ධගේ පුතා ප්‍රණව කියලා අපි මේ වෙනකොට දැනගෙන හිටියේ නැහැ. මේ වෙලාවේදී ප්‍රණවගේ ගෙදරට එන අපි ඇතුළු පිරිස ප්‍රණවගේ අම්මව බ්ලැක්මේල් කරලා එයාගෙන් මේ හાર્ඩ් ඩ්‍රයිව් එක ගැන ප්‍රශ්න කරනවා. අපි ඇතුළු පිරිස ප්‍රණවට කරදරයක් කරයි කියලා බය වුණ ප්‍රණවගේ අම්මා මේ වෙලාවේදී අපි ඇතුළු පිරිසට අර හાર્ඩ් ඩ්‍රයිව් එක ලබා දෙනවා. ඊට පස්සේ අපි ඇතුළු පිරිස කෙලින්ම ප්‍රණව ඉන්න තැනට එනවා. ඒත් මේ වෙනකොට ප්‍රණව ප්‍රියාටත් පහර දීලා එයා ඉන්න තැනින් පැනලා ගිහින් කියලා මේ වෙලාවේ අපි දැනගන්නවා. ඒත් මේ වෙනකොටත් අපි හાર્ඩ් ඩ්‍රයිව් එක අරගෙන තිබුණු නිසාම එයා ප්‍රණව ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඊට පස්සේ අපි මේ හાર્ඩ් ඩ්‍රයිව් එක ලැප් එකට සම්බන්ධ කරලා ඒකේ මොනවද තියෙන කියලා චෙක් කරලා බලනවා. ඇත්තට මේ හાર્ඩ් ඩ්‍රයිව් එකේ තියෙන්නේ කෝටිපතියන් විසින් එකතු කරපු කළු සල්ලි. ඒ නිසා තමයි ඩයි ගේම් එකේ ඕනට මේ හાર્ඩ් ඩ්‍රයිව් එක මේ තරම් වටිනේ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ වර්ධව. මේ වෙලාවේ තමයි වර්ධවට එයාගේ ළඟ තිබුණු හાર્ඩ් ඩ්‍රයිව් එක අපි අරගෙන ගියා කියලා දැනගන්න ලැබෙන්නේ. මේ නිසාම ගොඩක් කේන්තින් ඉන්න වර්ධව මේ වෙලාවේ එයාගේ ගෙදරට එනවා. මේ වෙලාවේම වර්ධට අර ඇමතිවරියගෙන් කෝල් එකක් එනවා. එයා වර්ධට ආරක්ෂා කරන්න කියලා දුන්න හાર્ඩ් ඩ්‍රයිව් එක නැතුන නිසාම ඇමතිවරිය මේ වෙලාවේ ගොඩක්ම කේන්තියෙන් තමයි ඉන්නේ. දවසක් ඇතුළත ආයෙමත් ඒ හાર્ඩ් ඩ්‍රයිව් එක හොයාගන්න කියලා මේ වෙලාවේ ඇමතිවරිය වර්ධට තර්ජනය කරනවා. ඊට පස්සේ වර්ධ එයාගේ ගෙදර CCTV footage check කරලා අබි සහ එයාගේ යාළුවෝ ඉක්මනින්ම හොයාගන්න කියලා එයාගේ මැරෙන්ට උපදෙස් දෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ අබිව. මේ වෙලාවේදී අබීට ඩයි ගේම් එකෙන් message එකක් එනවා. එයාගේ ළඟ තියෙන හાર્ඩ් ඩ්‍රයිව් එකත් අරගෙන එක හොටල් එකක් ළඟට එන්න කියලා තමයි මේ වෙලාවේ ඒ පුද්ගලයා අබීට කියන්නේ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ කෛලාසම්ව. එයාගේ ගැනුම්කාරයෙන් හොඳටම ගුඩ් කාලා ඉන්න කෛලාසම් මේ වෙලාවේ වර්ධගේ මැරෙන් විසින් පැහැර ගන්නවා. ඊට පස්සේ අපිට අයමත් අබිව පෙන්වනවා. එයා මේ වෙලාවේදී අර පුද්ගලයා කියපු තැනටම හાર્ඩ් ඩ්‍රයිව් එක අරගෙන ඇවිල්ලා තමයි ඉන්නේ. මේ වෙලාවේදී එකපාරටම අබිටත් හිතාගන්න බැරි විදිහට එයාගේ අතේ තිබුණු හાર્ඩ් ඩ්‍රයිව් එක බයික් එකකින් ආව පුද්ගලෙක් හොරකම් කරගෙන යනවා.
අභිත් එයාගේ බයික් එක අරගෙන මේ පුද්ගලයාගේ පිටිපස්සේ පන්නන්න පටන් ගන්නවා. දිගින් දිගටම මේ පුද්ගලයාගේ පිටිපස්ස හඹාගෙන යන අභිට එක තැනකදී මේ පුද්ගලයා මගහැරෙනවා. ඒත් අභි මේ hard drive එකේ තිබුණ කේස් එකට GPS tracker එකක් හයි කරලා තිබුණ නිසා එයාට මේ hard drive එක කොහෙද තියෙන කියලා හොයාගන්න පුළුවන් වෙනවා. ඒත් මේ වෙනකොටත් අභිගේ මේ hard drive එක හොරගම් කරපු පුද්ගලයා කිසියම් කෙනෙක් විසින් ඝාතනය කරලා තියෙන විදිය අභිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම එදා අභිව ඝාතනය කරන්න ආවෙත් මේ පුද්ගලයාගම තමයි කියලා අභිට එයාගේ tattoo එකෙන් දැනගන්න පුළුවන් වෙනවා. මේ වෙලාවේදී අභිට නීෂාගෙන් call එකක් එනවා. අභි මේ වෙලාවේදී මේ සිද්ධ වෙලා තියෙන දේ නීෂාට පැහැදිලි කරලා මේ ස්ථානයෙන් පිට වෙන්න උත්සාහ කරනකොටම මේ පුද්ගලයා ළඟ තිබුණු parcel වගේක් දකිනවා. අභි මේ වෙලාවේදී ඒ වගේ photos කිහිපයක් අරගෙන ඉක්මනින්ම මෙතනින් පිටත් වෙලා යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ අභිගේ බොස් කයිලාසම්ව වර්ධගේ මැරෙන් වර්ධ ළඟට අරගෙන එන විදිය. අභි කයිලාසම්ගේ ළඟ වැඩ කරලා තියෙනවා කියලා වර්ධ දැනගත්ත නිසාම තමයි එයා මේ විදිහට කයිලාසම්ව අරගෙන අවිලා තියෙන්නේ. ඊට පස්සේ අපිට ආයමත් අභිව පෙන්වනවා. එයා මේ වෙලාවේදී අර පාසල් වල තිබුණ විස්තර අනුව ඒවා ඩෙලිවර් කරන පුද්ගලයාව මුණ ගැහෙන්න තමයි අවිලා ඉන්නේ. අභිව දැකවම මේ පුද්ගලයා බය වෙලා එතනින් පැනලා දුවනවා. ඒත් මේ වෙනකොටත් මේ පුද්ගලයාගේ පස්සේ තවත් මැරෙන් පිරිසක් හඹාගෙන යන ගමන් තමයි ඉන්නේ. මේ බව දැනගත්ත මේ පුද්ගලයා මේ මැරෙන්ගේ බෙරණ දුවන්න පටන් ගන්නවා. ඒත් එක තැනකදී මේ පුද්ගලයා මේ මැරෙන්ට කොටු වෙනවා. මේ වෙලාවේ මෙතනට එන අභි ගොඩක් දක්ෂ විදියට මේ මැරෙන්ට පහර දෙන්න පටන් ගන්නවා. වැඩි වෙලාවක් යන කලින්ම අභිට මේ හැම මැරෙක්ටම පහර දීලා අර පුද්ගලයාත් එක්ක මෙතනින් පැනලා යන්න පුළුවන් වෙනවා. ඉතින් මේ පුද්ගලයාගේ නම තමයි සුනිල්. මේ වෙලාවේදී අභි සුනිල් ප්‍රෙෂ්ම හවුස් කියලා තැනකට එක්කගෙන යනවා. මේ වෙලාවේ තමයි විමල් අභිට කෝල් එකක් අරගන්නේ. විමල් මේ වෙනකොටත් අභිත් එක්ක ෆිල්ම් එකක් බලන්න කතා කරගත්ත නිසාම අභි එනකල් ෆිල්ම් හෝල් එක ළඟට වෙලා බලාගෙන තමයි ඉන්නේ. ඒ නිසාම අභි ඉක්මනින්ම එතනට එන්නම් කියලා විමල්ට කියනවා. මේ වෙලාවේදී ලොක් කරලා තියෙන මේ ස්ථානයේ දොර විවෘත කරගන්න සුනිල් අභිට උදව් කරනවා. සුනිල්ව ගේට් එක ළඟ නතර කරලා මේ නිවසට ඇතුළුන අභි ටික වෙලාවකට පස්සේ එතනින් එළියට එනවා. ඊට පස්සේ අභි සුනිල්ට කලින් එයාට සල්ලි කුරිය කරපු පුද්ගලගේ ඇඩ්‍රස් එක සුනිල්ට දීලා ඒ පුද්ගලයා ගැන තොරතුරු හොයන්න කියලා එයාට කියනවා. ඊට පස්සේ අභි කෙලින්ම එන්නේ ෆිල්ම් හෝල් එක ළඟට. ඒත් මේ වෙලාවේ විමල් එතන පේන්නේ හිටියේ නැහැ. ඒ නිසාම අභි කෙලින්ම එයාගේ යාළුවන්ව හම්බ වෙන්න එනවා. ඇත්තරම අභි ඩයි ගේම් එකේ ඕනට බොරු hard drive එකක් තමයි දෙන්න අරගෙන ගිහිල්ලා තියෙන්නේ. මේ ගැන දැනගත්ත ඒ පුද්ගලයා මේ වෙනකොටත් විමල්ව පැහැරගෙන ගිහිල්ලා කියලා මේ වෙලාවේ අභිට එයාගේ යාළුවන්ගෙන් දැනගන්න ලැබෙනවා. මේ වෙලාවේදී Samsung වෙලා කල්පනා කරමින් ඉන්න අභිට මේ වෙලාවේදී ඩයි ගේම් එකේ owner ගෙන් call එකක් එනවා. ඒ පුද්ගලයා මේ වෙනකොටත් විමල්ව පැහැරගෙන ගිහින් එයාට පහර දීලා තියෙන විදිහත් අභිට මේ වෙලාවේ පෙන්වනවා. මේ නිසාම කලබල වුණ අභි ඇත්තම hard drive එක ඒ පුද්ගලයාට දෙන්න පොරොන්දු වෙනවා. ඊට පස්සේ අභි සුනිල්ටත් ඒ හොටෙල් එක ළඟට එන්න කියලා ඒ ස්ථානයට යන්න පිටත් වෙනවා. අභි සුනිල්ට හොයන්න උපදෙස් දුන්න අර courier කරු ගැනත් මේ වෙලාවේ අභි සුනිල්ගෙන් අහනවා. ඒ පුද්ගලයා මුම්බයි වල ඉන්න හැකර් කෙනෙක් කියලා වගේම ඒ පුද්ගලයා මෙමෙකට එතනින් පැනලා ගිහිල්ලා කියලා සුනිල් මේ වෙලාවේ අභිට කියනවා. ඒ වගේම මේ වෙලාවේදී අභි සුනිල්ගෙන් තවත් උදව්වක් ඉල්ලනවා. ඒත් ඇත්තටම ඒ මොකද්ද කියලා නම් අපිට මේ වෙලාවේ පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ වර්ධව. වර්ධගේ ගෝලයන්ට තවමත් අභිව හොයාගන්න පුළුවන් වෙලා නැහැ. ඒ වගේම මේ වෙලාවේ එතනට අර ඇමතිවරියත් එනවා. අභි වර්ධලක තිබුණු hard drive එක ලේසියෙන්ම අරගෙන ගියා කියලා මේ වෙලාවේ ඇමතිවරිය වර්ධට අපහාස කරමින් බනින්න පටන් ගන්නවා. මේ වෙලාවේදී ඇමතිවරියට වර්ධගේ මැරෙක් පහර දෙන්න උත්සාහ කළත් ඒ පුද්ගලයාත් ඇමතිවරියගේ අතින්ම ඝාතනයට ලක් වෙනවා. hard drive එකේ තියෙන තොරතුරු එළියට ගියොත් වර්ධව ඝාතනය කරනවා කියලා තර්ජනය කරපු මේ ඇමතිවරිය මේ වෙලාවේ මෙතන පිටත් වෙලා යනවා. මේ වෙලාවේදී වර්ධට කෝල් කරන යම්කිසි තරුණියක් අභි ඉන්න තැන ගැන තොරතුරු වර්ධට ලබා දෙනවා. ඊට පස්සේ මේ තොරතුරු වලට අනුව අභිව වගේම එයාගේ ළඟ තියෙන hard drive එකත් හොයාගන්න වර්ධගේ මැරෙන් අභිව පැහැරගෙන වර්ධ ළඟට අරගෙන එනවා. ඒත් මේ වෙලාවේ අභි ළඟ තියෙන්නේ ඇත්තම hard drive එක නෙමෙයි. ඒ නිසාම ගොඩක් තරහින් ඉන්න වර්ධ මේ වෙලාවේ අභිගෙන් ඒ ගැන ප්‍රශ්න කරනවා. ඊට පස්සේ අභි එයාගේ ෆෝන් එක අරගෙන එක ලොකේෂන් එකක් පෙන්නලා වර්ධගේ මැරෙන්න එතනට යවලා hard drive එක අරගෙන එන්න කියලා වර්ධට කියනවා. ඊට පස්සේ වර්ධ එයා ළඟ වැඩ කරන තරුණියක් සහ තව කීප දෙනෙක් ඒ අදාළ ලොකේෂන් එකට යවනවා. ගොඩක් පහසුවෙන් මේ ලොකේෂන් එක හොයාගන්න මේ තරුණිය ඒ hard drive එක අරගන්නවා. මේ වෙලාවෙම එතනට ආව යම්කිසි පුද්ගලෙක් වර්ධගේ මැරෙන්න වෙඩිතලා ඒ අයව ඝාතනය කරනවා. ඇත්තට මේ වෙලාවේ මෙතන ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි විමල්. ඇත්තට මේ වෙලාවේ තමයි මෙතන මොකද සිද්ධ වෙලා තියෙන කියලා අපිට හරියටම තේරුම් යන්නේ. වර්ධ ළඟ වැඩ කරන තරුණිය සහ විමල් එකතු වෙලා වර්ධ ළඟ තියෙන hard drive එක අරගන්න තමයි මේ හැම plan එකක්ම ගහලා තියෙන්නේ. විමල් අපිව මැරි කරපු එකත් මේ plan එකේම කොටසක්. ඒ වගේම film එකේ පළවෙනි scene එකේදී අපි දැක්ක අර තරුණියගේ ඝාතනය සැලසුම් කරලා තියෙන්නේ මේ තරුණියම තමයි. ඒ වගේම විමල් සහ තරුණිය අර මුම්බයි වල ඉන්න හැකව මුණ ගැහෙන්න ගිහිල්ලා මේ hard drive එක හොරකම් කරන්න plan එකක් සකස් කරලා තියෙනවා. ඒ වගේම මේ වැඩේට අභිව සම්බන්ධ කරගන්න පුළුවන් කියලා තේරුම් අරගත්ත අර hacker ඒ ගැන විමල්ට කියලා තියෙනවා. ඒ වගේම මේ වැඩේට අභිව සම්බන්ධ කරගන්න හිතාගෙන තමයි මේ hacker ඩයි ගේම් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඊට පස්සේ විමලුත් අභිත් එක්ක හිතාමතාම යාළු වෙලා එයාව කසාද බඳලා තියෙනවා. මේ විදිහට තමයි මේ පිරිස අභිට හොරෙන් මේ තරම් කාලයක් මේ ගේම් එක ප්ලේ කරලා තියෙන්නේ. ඒ වගේම එදා අභි අර මේල් එකේ අයිතිකාරයව හොයාගෙන හැකර්ගේ පිටිපස්සෙන් ගිය වෙලාවේදී ඒ ගැන කල්තියම දැනගත්ත හැකර් ගේ ඇතුලේ කැමරාවක් හයි කරලා රතු තීන්ද තවරගෙන එයා මේ ගිහින් වගේ ඉන්නවා අභිට පෙන්වන්න සලසලා තියෙනවා. ඊට පස්සේ තමයි ඒකේ ෆොටෝස් අරගෙන මේ පුද්ගලයන් අභිව බ්ලැක්මේල් කරලා තියෙන්නේ. ඒ වගේම එදා අභිගේ ගෙදරට අභිට පහර දෙන්න ඇවිල්ලා තියෙන මේ හැකර්ම තමයි. විමල්ට එල්ල වුණ මැර ප්‍රහාරය මේ අයගේ ප්ලෑන් එකක් කියලා අපිට මේ වෙලාවේ දැනගන්න පුළුවන් වෙනවා. ඒ වගේම හැකර් එදා අභිගේ hard drive එක අරගෙන ගියාට පස්සේ මේ පුද්ගලයාව ඝාතනය කළා ඒ hard drive එක අරගෙන ගිහලා තියෙන වෙන කවුරුත් නෙමෙයි විමල්ම තමයි. ඒත් එයාට ලැබිලා තියෙන වැරදි hard drive එක කියලා දැනගත්ත විමල් ගොඩක්ම කලබල වෙලා තියෙනවා.
ඊට පස්සේ තමයි විමල් එයාව කිඩ්නැප් කරා කියලා බොරුවට අබීට අඟවලා ඒ මාර්ගයෙන් අබී ළඟ තියෙන ඇත්තම හાર્ඩ් ඩ්‍රයිව් එක අරගන්න උත්සාහ කළා තියෙන්නේ. ඒත් ඇත්තට මේ වතාවෙදි විමල් සහ එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඩැවිටිලා කියලා එයාලට මේ වෙලාවේ දැනගන්න ලැබෙනවා. අබී මීට කලින් එතනට ගිහිල්ලා එතන CCTV කැමරා එකක් හයි කරලා තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ වෙලාවේ අබී ඒක හරහා වර්ධට මේ හැම දෙයක්ම දකින්න සලස්සනවා. ඒත් ඇත්තටම මේ වෙනකොට වර්ධගේ පුතා ප්‍රනව් එයාගේ මැරියොත් පිරිසක් එක්ක මෙතනට ඇවිල්ලා තමයි ඉන්නේ. මේ වෙලාවේදි විමල් සහ එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මේ මැරියොත් එක සටන් කරන්න පටන් ගන්නවා. ඒත් ඇත්තටම අවසානයේදී විමල් කිසිම වෙලාවක නොහිතපු විදිහට එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ම එයාට බෙඩ තියලා ඝාතනය කරනවා. ඊට පස්සේ එයා ප්‍රනව්ට බෙඩ තියන්න උත්සාහ කළත් මේ වෙනකොට එයාගේ තුවක්කුවේ උණ්ඩ ඉවරලා තමයි තිබුණේ. මේ නිසාම ඒ තරුණිය ප්‍රනව්ගෙන් බේරලා මෙතනින් තුවන්න පටන් ගන්නවා. ඒත් මේ තරුණියට නම් වැඩි දුරක් යන්න කලින්ම ප්‍රනව් අතින් ඝාතනය වෙන්න සිද්ධ වෙනවා. මේ හැම දෙයක්ම බලන් හිටපු අබීට මේ වෙලාවේ වර්ධගේ මැරේක් බෙඩ තියන්න උත්සාහ කරනවා. ඒත් මේ වෙලාවේදී වර්ධට කතා කරන ප්‍රනව් එයා අතට අරගත්ත හાર્ඩ් ඩ්‍රයිව් එකත් බොරු එකක් කියලා එයාට කියනවා. ඇත්තට මේක තමයි අබීගේ ප්ලෑන් එක. ඒ වගේම අබීම තමයි වර්ධට එයා ඉන්න තැන ගැන කෝල් කරලා දැනුම් දීලා තියෙන්නේ. මේ හැමදේම දැනගත්ත වර්ධ ගොඩක් තරහින් අබීට පහරක් එල්ල කරලා හાર્ඩ් ඩ්‍රයිව් එක ගැන එයාගෙන් අහනවා. මේ වෙලාවේ අබී හાર્ඩ් ඩිස්ක් එක වෙනුවට වර්ධගෙන් විශාල මුදලක් ඉල්ලනවා. මේ නිසාම ගොඩක්ම කේන්තියෙන් ඉන්න වර්ධ මේ වෙලාවේ අබීට බෙඩ තියන්න සූදානම් වෙනවා. ඒත් වර්ධට මේ වෙලාවේ වෙන කරන්න කිසිම දෙයක් නැති නිසාම එයා අබීට මුදල් ලබා දෙන්න කැමති වෙනවා. ඊට පස්සේ අබී එයාට ලැබුණු සල්ලි බෑග් දෙකත් අරගෙන සුනිල්ට කෝල් එකක් අරගන්නවා. මේ වෙලාවේ එතනට යන සුනිල් එයාගේ අතේ තියෙන හાર્ඩ් ඩ්‍රයිව් එක කුරියර් පාර්සල් එකක් විදිහට වර්ධට ගෙනල්ලා දෙනවා. මේ වෙලාවේ මේක චෙක් කරලා බලන වර්ධ අබීට එතනින් යන්න ඉඩ දෙනවා. ඒත් ඇත්තනම් වර්ධ මේ වෙලාවේ අබීගේ පිටිපස්සෙන් ඇවිල්ලා අබීව ඝාතනය කරන්න තමයි සූදානම් වෙන්නේ. මේ වෙනකොටත් අපි මේකටත් ප්ලෑන් එකක් ගහලා තමයි තිබුණේ. ඒ ප්ලෑන් එකේ විදිහට මේ වෙලාවේ වර්ධට වීඩියෝ කෝල් එකක් එනවා. ඇත්තටම මේ වෙනකොටත් අබීගේ යාළුවෝ ආයමත් වතාවක් ප්‍රනාව අල්ලගෙන තමයි ඉන්නේ. ඉතින් මේ දේ දැක්කට පස්සේ වර්ධට අබීව නිකම්ම අතාරින්න සිද්ධ වෙනවා. ඊට පස්සේ අබී සහ සුනිල් සල්ලිත් අරගෙන වර්ධගේ ගෙදරින් පිටත් වෙලා එළියට එනවා. මේ වෙලාවෙම තමයි වර්ධා කිසිම වෙලාවක නොහිතපු විදිහට එයාගේ ගෙදරට පොලිසියෙන් එන්නේ. ඒකට හේතුව තමයි මේ කළු සල්ලි ගැන තොරතුරු ඇතුළත් හાર્ඩ් ඩ්‍රයිව් එක ගැන තොරතුරු අබී මේ වෙනකොටත් පොලිසියට ලබා දීලා තිබුණ එක. ඒ වගේම එදා අබී නිමල් එක රෙෂ්මා හෝම් එකට ගිය වෙලාවේ අබී විමල්ගේ සහ එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ හැම ප්ලෑන් එකක් ගැනම දැනගෙන තියෙනවා. ඒ නිසාම තමයි අබී මේ විදිහට වෙනම ගේම් එකක් ප්ලේ කරන්න තීරණය කරලා තියෙන්නේ. කොමාරි අවසානයේදී අපිට එයාගේ ප්‍රශ්නවල නිදහස් වෙන්න පුළුවන් වෙනවා වගේම කළු සල්ලි ජාවාරණට අදාළ හැම වර්ධකාරයෙක්ම නීතිය ඉදිරියට අරගෙන එන්නත් පුළුවන් වෙනවා. ඉතින් මේ සිදුවීමත් එක්කම මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව මෙතනින් ඉවර වෙනවා. මේ ෆිල්ම් එක ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. මේ වගේම සුපිරිම ෆිල්ම් එකකින් ඉක්මනින් මුණ ගැහෙමු. We will meet again.